සමන්තා චක්කවාලි සූ අත්ත්‍රා ගච්චන්තු දීවෙතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං දම්ම සවෙන කාලෝ අයං බදන්තා දම්ම සවෙන කාලෝ අයං බදන්ත දම්ම සවෙන කාලෝ අයං බදන්තා නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙ භගෙවෙතු අරෙහතු සම්මාසංබුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නය නවසරයි. මේ උතුම් සම්බුදුදහමට කැමැති මේ සුන්දර සද්ධහරම මේ රසය අර්ථය විඳගණ්ටහිත ඇති කාරුුණික පින්වත්නිි. පින්වත් ඔබාපි අදුදවසිත් සූදානම් වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්, අපිෙහි අනුකම්පාවෙන් දේශනාකොට වදාල ඒ උතුම් සද්ධරමයෙන් කොටසක් දේශනා කරවගෙන ශ්‍රවනී කරන්න. ඉතින් සුපුරුදු පරිදි නෙත් ධර්මදක්ෂිණාවේ විකාසනය වන ධරම දේශනාවන් තමන්විසින් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමින්. තමන්ගේ ධරම ඥානය දියුණුකරගන මෙලවට පරලවට පින් රැස් කරගන්න අතරේ ඒ උතුම් ධරමය මුළුමහත් ලෝකසත්‍යයාටම පහසුවෙන් හොඳින් ශ්‍රවණය කිරීමේ අවස්ථාව, වාසනාව සලසලා දෙන්න ටෝනේ කියන කල්්‍යාන මිත්‍ර හැඟීම සත්පුරුෂ හැඟීම ඇතුව. අද දවස්සීමේ සිද්ධ කරන ධර්ම දේශනාව නෙත් ධර්ම දක්ෂිණාව හරහා, මුළු ෝකය පුරාම විසුරවා හරින්ට අවශ්‍ය කරන පින්බර දහම් දායකත්වය දරාගෙන කටයතු කරන පින්වන්ත පිරිස්සක් අපට මුණ ගැහෙනවා. කෑගල්ල ඊ විසිහතර පාසල්මාවත කුරුදුහින් ලිපිනේ පදිංචි විජිත ජයසිංහ ස්වාමිපුරුෂා දරුවන් දෙදෙන ලේලිය සහෝදර සහෝදරියන් මනුපුරු මිනිපිරියන් ඇතුළු ඒ කාරුුණික පින්වත් පිරිස. ඒ පින්නතුන්ගේ පින්බර දහම් දායකත්වයෙන් තමයි අද දවසේ මේ සිද්ධකන දරමානු ශාසනාව ධරම දක්ෂිනා වහරහක් ගුවනට මුස්ුවන්නේ. ඉතිං මේ දේශනාවශ්‍රවනය කිරීමෙන් ඔබ දියුණුකරගන්න ඔබේ ධර්මක් ඥානය ඒ වගේ මොබ රැස්කරගන්න අප්‍රමාණ පුන්නේ ශක්තිය අද මේ ක මේ දායකත්වේ මූලිකට්ටය දරන පින්වස්සිරු දෙනාටම මහත් වූ ආසිර්වාදයක් බවට පත්වෙනවා. ලෝක සත්්‍යයාටම බුදුරජාණන් වහන්සගේ දහම් පණවිඩේ ලබාදෙන්ට ගත්ත මේ සත්පුරුෂ කල්්‍යානමිත්‍ර වැෑය මේ ප්‍රතිඵලයක් හැටියට කල්ප ගණනාවක් පුරාවට මේ දායිකත්වය දර නොබටත් ධරම දේශනා කන අපටත් මේ සඳහා වච්චනයකින් හරිි සහයෝ ගෙදෙන යම් තාක් සත්පුරුෂයන් ව නම් ඉස්සිරු දෙනාට. කල්ප ගණනාවක් පුරාවට මහත්ඵල මහානි සංස ලබන්්ඩ පුළුවන්. ඒ උදාාරතර වූ ධර්මදාන යයි මේ අපි සිද්ධ කරගන්නේ කියලා ප්‍රමාණ සතුටක් හිත ඇතිකරගන්න. ඉතින් මේ රැස්කරගන්න පින පින්කැමැති දෙවියන්ටත් අද දායකත්වය දරන විජිත ජයිසිංහ මහත්මා ප්‍රධානයේ පවුලේ පිරිස බලාපොරොත්තුව වෙන තමන්ගේ නමින් මේ පරලවයන්ටෙදුන ආදරනය ස්වාමි දියනිය මෑණියන් වහන්සේ ප්‍රධාන සියලු ඥාතයෙන්ටත් සුජේවත් විඳගෙන පින්කම සිද්ධ කරන විජිත්ත ජයිසිංහ මහත්මා ප්‍රධාන ඒ පවුලේ කාරුණික පින්වස් සිරු දෙනාටම මෙලව පරලව දෙලව ජීවිතයේ යහපත පිණිසත් සංසාරදුකින් අතමිඳී උතුම් මමා මහා නිවැනිින් සැනසීම පිණිසත් එකසේ හේතුවාසනාාවේවාකින් අධිස්ථානය ඇතු අපි අද මෙමහා පින්කමමාආරම්භ කරයි සත්පුරෂ පින්වත්න අපි කල්පනා කළාද සාකච්ඡා කනම දේශනාව වෙනදා වගේම බුදුරජාණන් වහන්සේගේ ධරමය අඩංගු ත්‍රපිටකයි කොටසකින් තෝරගන්න ලද දේශනාව. දීග නිකායි පාටික වර්ගේයට අයිති චක්කවත්ති සියනාන්ද කියන ඉතාම ප්‍රසිද්ධ සූත්‍ර දේශනාව තමයි අදදවසි අපි සාකච්ඡාව සඳහා යොදාගන්නේ. තෝරගන්නේ. පින්වත්නී, ගෞතම බුදුරජාණන් වහන්සේ තරං මේ ලෝකය ගැන අපේ ජීවිත ගැනවගේම අතීතය අනාගතය ගැන මේ ලෝකයත් අපත් දන්න වෙන කෙනෙක් පුද්ගලයෙක් වෙන කොහේවත් මේ ලෝකධාතුවෙන් නෑ ගෞතම බුදුරජාණන් වහන්සේ ගවබෝධය හරි පුදුමයි. ඒ අවබෝධය මෙච්චරයි කියලා සීමාවක් පනවන්ඩ බෑ. බුදුරජාණන් වහන්සේ තමයි ජීවිතය අවබෝධය කරා යන ආකාරය මුළුමහත් ලෝකසත්්‍යයාටම නිවැරදිව පෙන්නලා දුන්නේ. ඒ වගේ සතර අපායේ ස්වභභාවෙන් හරියට නි වහන්සේ පුදුම විදිහයට ලෝකසත්වයට කියල දීලතිීරු. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සක්විති රජ කෙනෙක් හිටිය නෑ. නමුත් උන්වහන්සේ පෙන්නලා දුන්නා යම් කෙනෙකුටට මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකක් තියෙනව නම් ඒහෙලා ගිහිගෙදර රැඳී හිටියොත් සක්විති රජවෙනවා. පැවිදි වුණොත් ඒ කාන්තයෙන් සම්මා සම්බුදු බවට පත්වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ විසින් සක්විති රජතුමා ගැන සක්විති රජතුමා කියන්නේ කවුද සක්විදි රජතුමාගේ කාරිභාරය මොකක්්ද කියන වග ඉතාම හොඳින් පැහැදිලි කළ දේශනා කන දේශනාවක් තමයි අදාපි මේ සාකච්ඡා කරන දේශනාවක නමහිමනං චක්කවද්‍ය සියනාද සූත්‍රය. අපි දන්නවනි මේ වතාව මේ ලෝකයේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ අංග සම්පූර්ණව උපන්න පින්වත් කුමරා තමයි සිද්ධාර්ථ මහාබෝධි සත්වයෝ. උන්වහන්සේ ගීගහි රැඳිල හිටියනම් සක්විති රජකම ලබන්්ඩ තිබුණා. නමුත් උන්වහන්සේ ගීගෙන් නික්මිල්ලා මහා වනන්තරයට ඇතුල්ලෙලා ඉසරැවුල් බාලා පඬුවන් කසාවත පොර වගෙන ප්‍රවෘරජාවට පත් වුණට පස්සේ පැවිඳුණ අර පස්සේ. ඒ සක්විති රජවරයෙක් පිළිබඳු ලෝකයාගේ සිහිනය බලාපුොරොද්දුව හෙෙන් පිටින් බිඳ වැටුණ නමුත් ඊට වඩා මේ මහා තුන් ලෝකයටම වැදගත් තුන් ලෝකයේම පූජනීයත්වයට පත් තුන් ලෝකයටම ශාස්ත්‍රෘවරයන් වහන්සේ බවට පත් වන ගෞතම ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට ලැබුණා ඒ තමයි මේ වතාාවී දෙතිස් මහාපුරුසි ලක්ෂණයන්ගේ යුක්ත මහා උත්තමයා අපේ බුදුරජාන් වස. එනිසා සක්විති රජගෙන පිළබඳව තියන ඒ කතාව එතනින් අවසානයි සක්විති රජවරුන්ගේ යුග නෙමේ ලෝතුරා සම්මා සම්බුදුවරුන්ගේ යුගයා රම්භ වුණා එ නිසා මේ වතාව ලෝකයි සක්විදි රජ කෙනෙක් නැතිව වුණාට ලෝතුරා බුදුවරෙක් වැඩහිටියා. පින්වති ඒ දවස්වලඒ කියන්නේ මේ චක්කවත්්‍ය සේනාද සූත්‍ර දේශනා කරන දවස්තුල. භාගෙවත් බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ මගද රට මාතුළ කියන නගරි. එදා බුදුරජාන් වහන්සේ භික්ෂන් වහන්සලා රැස් කළ මෙන්න මෙහෙම අවවාදයක් කලා. අත්තදීපා විහරත භික්කවේ අත්ත සරණා. අනං්්‍ය සරණා. මානනි වාසය කළ යුත්තේ, තමාව දීපයක් කරජෙනයි. තමාව පිහිට කරගෙනයි. එ වගේම තමාව සරණ කරජෙනයි වාසය කළ යුත්තේ. වෙන බාහිර පුද්ගලෙක් පිහිට කරගෙන නෙමේ. බාහිර වස්තුුවක් පුද්ගලෙක් මේ කිසි දෙයක් පිහිට කර නෙමේ පවතින්තෝන. මේකෙන්, අදහස් කරන්නේ සතරපාය මිඳීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ වැඩපිළිවල තමන්ම වීරීං අනුගමනය කරලා වගේ විශේෂය ඒ අනුගමන කරන්ට කියනෙක්. ද ප්‍රතිඵලයේ බොහෝම සුන්දර එකක් නිසා. තමන් සීලේ තුළ පිහිටලා ඉන්නවා නම් අන්න තමාට පිළිසරණක් කරගත්තා කිය කියන්න. හි ඇති වෙන අගුසල් දුඩු කරන්ත තමන් වහන්සි ගන්නව නම්. අන්න තමන් තමාව පිලිස්සනක ගන්නවා කියන වච්චනේ. ඒකට තමයි නිවැරදිව තමන් තමු පිරිිසණ කරගෙන පිහිට කරගන තමන්ගේ දියුණුව පිස තමන්ගේ ජීවිත කතාව පෙළගස්ස ගන්නවා ජීවිතට ඔහේ ගලාගෙන යන්ට දෙ නැතුව නිවැරදිවූ ධර්මාණුකුල ප්‍රතිපත්තියකට ප්‍රතිපදාවකට අනුව හැඩගස්වලා තමන්ගේ ජීවිතය තමංව ආරක්ෂා කරණය කියන්නේ ජීවිතය මැරෙන්ඩ දෙන්නතු ආරක්ෂා කිරමක් ගැනනෙමේ ලබාගත්ත මේ වටිනා මනුස ජීවිතන් නිවැරදි ප්‍රතිඵලයක් ලබාගත්ත කෙනෙින් බාඩුපත්. ඒකට තමාපි සාමානයෙන් තමන් තමන්ට පිහිට කරගන්නවා කියලා කියන්. දම්මදීපා දම්ම සරනාන, අනං්‍ය සරණ දීප කියන්නේ සාමාන්‍ය අපේ ඔය කටට ඇහෙන හුරුවට යනවචනය වගේ පහන ගැන නෙම මේ කියන්නේ පහනට ගැන ප්‍රදීප කියලා. මෙතන දීප කියන දිවයින්ට වතුටට වතුරෙන් යටවෙන්නේ නැති දූපත. ධර්මේ තුළින් මේ දූපත කොටනගා ගන්නටුවට. මෙක වතුරෙන් වටවෙලා තිබුණට යටවෙන්නේ නැ මේ දූපත. දම්ම සරනා දරමේ පීට කරගන්න. අන්‍ය සරණ වෙන දෙ පිහිට කර ගන්නටේ අන්ෙපා. දරම පිහිට කරගන්නා කෙනා. දර මේ හැටිය පිහිට කර ගන්න මොකක්ද කියන එක මෙන්න ඉස්සරහට විස්තරර. තමාව දූපතක්තරගන්නේ කොහොමද තමාව පිරිස්සරණ කර ගන්නේ කොහොමද. කියලා බුදුරජාණන් වහන්සේ විස්ත්‍ර කර ඉතාම වටින කාරණයක් නතන තිය. මහනෙනී. යමේ තමාව පිලිසන්න කරගන්නවා නම්? ඒක කරගන්නේ කොහොමද. දරම දූපතක් කරගන්නේ කොහොමද. ධර මේ පිරිසාර කරගන්නේ කොහමද කියල බුදුරජාණන් වන්සේ විස්තර කරනවා. මහන්නේ යම තමාව පිරිිසාර කරගන්නවා නම්. දර මේ පිලිසන්න කරගන්නවා නම් යා කරන්නේ කය පිළිබඳව කායානු පස්සනාවෙන් වාසය කිරීම. මේකයි තමාව පිරිිසරගැීම කිය ධර්මය පෙන්නන්නේ. තන් තමන්ට පිලිසරන්න කර ගැනීම කියලා. ඒ වගේම තමාට ඇතිවෙන්න සැප දුක් විඳීම් ගැන. මොකද ඔය ටිකන අප ජීවිතය කියලකෙන් ඒ ගැන වේදනානු පස්සනාවෙන් වාසය කිරීම. ඒළඟට සිත ගැන චිත්තානු පස්සනාවෙන් වාසය කිරීම. පංච උපාධානස් කන්ඩ ආයතන ධාතු ආය සත්‍යාදි ධරමයන් ගැන නුවනින් විමසමින් දම්මානු පස්සනාවෙන් වාසය කිරීම. එහෙනම් තමාව පිළිසරණ කර ගන්නවා ධර්මය පිළිසරණ කර ගන්නවා කියලා කියන්නේ මොකදද සත්තට සතිපට්ඨානය තුළ වාසය කිරීම කියන ප්‍රසිද්ධ කාරණයට කියන තවත් නවක්. එක ඉතා මුදුල පැහැදිලි. එතකට කෙනෙක් කායානු පස්සනාවේ වේදනානු පස්සනාවේ චිත්තානුපස්සනාවේ දම්මානු පස්සනාවේ එදෙන්ට මහන්සියක් ගන්නෙ නැත්නම් එයා තමාව පිලිසන්න කරගන නෑ. එයා දළම මේ පිසන්න කරගන නෑ. කොහොම දෙයා මේ සතර සතිපට්ටාන්දුුල වාසය කරන්න. ආතාපි ආසාවම් මැඩලන වීරයෙන් යුක්තව කෙලෙස් තවන වීරයෙන් යුක්තව. ඔන්න. අපේ හිතේ හටගන්නා වූ හැඟීම් හඳුනාගන්නේ නැතුව පාලනයගන්නේ නැතුව ඒවාට ඉඩදෙන්ට ගියොත් භේවිට. නවතින්ද වෙන්නෙන් නිරේ. නමුත් බුද්ධ දේශනාවතියෙන් එමනිමයි කෙලෙස්තවන වීරිය කෙලෙස්ථාවන වීරිය කියර කියන්නේ මේකයි. ඔන්න ලස්සන උදාහරණයක් ධර්මය පෙනවා. ඔන්න එක පාරටම අපි හිතේ පාටම අංගිසි ආසාාවක් හටගන්නවා කියමු. එතකොට ආසාව කැමැත්තත් එනෙ තියෙන්නේ. ඒ කැමැත්ත මැඩලන්ට වීරියයක් ඕන ඒකයි කෙලෙස්තාවන වීරිය කියල කියන්න. වීරියෙන් සහ නුවනින්. ඇලීම් ගැටීම් දෙක්ට දුරු පොට සමයි මෙතන සතරසතිි පටාය පුොරුදු කරන්න තියන්. ඊලකට බදුරජාන් වහස දේශනා කරනවා ඒ නිසා මහනන ගෝ්චරයේ භික්කවේ චරද සක පෙත්තිකයේ විසි ඇත ගම්දනවල තියෙන ම විසාාල දැවැන්ද ප්‍රශ්නයක්. එතකොට ඒ ආසාව කැමැත්තත් එක්කෙන තියරණෙක වනේ කැමැත්ත මැඩලන්ට වීරියක් ඕන ඒ එකයි කෙරෙස්ථාන වීරකර කියය. වීරෙන් සහ නුවනින් ඇලීම ගැටීමත් දෙක දුරුකරනකොට තමයි මේ සතර සතිපට්ටානේ පුඩු කරන්ටතියන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එ නිසා මහනනි ගෝචරයේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසි පියාගරුමෙන් ලැබිච්ච භූමේ හැසිරෙන්ට කියලා. පියාගරුරු මේේ ලැබච්ච භූමිය මොකක්දද සතර සතිපට්ටානේ. අපි සියරු දෙ නාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්. ික් කෝම එකතු වෙලා තින ෞතම බදුරජාන් වහන්සේ වටා අපගේ සාාස්තෘෘතු බුදුපියාණන් වහන්සේ හෙමනැත්තන්ගේ පියා මෑනියන් දෙදනාටම කෞද අපි සලකන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු මෑනියන් බුදුපියාණන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒවුරුමයිෙන් අපිට ලැබුණ ඒ උරුමෙන් උරුම වන බහමියමකක්ද ශ්‍රාවක හැටිට අපිට ශසාාවක දරුවන් හැඩි අපට ලැබි ුරු. සතර සතිපට්ටානි බලන්ට කොච්ච ලස්සන්න මේක විස්තර කර නද කියලා. ඊළඟට බුදුරජාන්හන්සේ වදාළ මහන්නනී තමන්ගේ පිය පරපුරෙන් උරුමවෙච්ච භූමිය තුළ ඔබ ඉන්නවනන් රැදිලා. න ලජ්ජති මාරු ඕහාරං න ලච්චති මාරු ආරම්මනං මාරයාට නුබ අරමුණු වෙන්නේ නෑ. මෙන්න ගොදුරක් කියලා මාරයාට අරමුණු වෙලා මාරයට අහුරගණ්ඩ වෙන්නේ නෑ. මාරයටට හොයාගණඩ බැරූ යනවා. පිය පරපුරෙන් ලැබිච්ච භූමිය තුළ වාසේකන නම් මාරයාට සිදුරක්වත් ලැබේ නිනයතන. කුසලානම් භික්කවේ දම්මානං සමාධානහේතු ඒව මිදාම් පඥ්ඥම් පවඩ්ඩති. මහණනි ඔය විදිහට කුසල ධර්මයන් සමාධන් වෙනකොට පිින් වැඩෙනවා අපිට ලැබිච්ච මේේ මනුස ජීවිතයේදී පින් එකදු කර ගැනීම ඉතාම, වැද ඉතාමත්ඇදගත් දෙමොකද හේතුව මනුස්ස ජීවිතය අපට ලැිලතියෙන්නේෙ බොෝම සුළු කාලෙ ක්‍රමක සදාකාලෙකට ලැබච් කන්නමි මෙ ජීවිතයේ සංසාරය අවසානවතාට ලබිච්චකුත් නෙමි, බෝම සුළු කායෙකට ලැබිච්ච හම වටින අවස්ථාවක්මක? පෙරදික ධාඥ්‍යාගාඩි කියන්නේ ලංකාව විස්සර මහා දනවත්. සපසම්පත්වලින් පිල්ලා ඉතිල්ලගේ පුරට ආහාර පානොල සුලබයි. කාලයක් කැෑමෙන් නොඒ කනතුරුවලට පත්වෙලා. ගුඩාක්වෙලාවටේ රටේ තියෙන වටිනාගම ගුණාත්මකම නිසාම විදේශිකයෝ ඒ සදහ මහපුදුම ල්මක් දැක්ව වන කැමැත්තක් මේ රටේ සවදේසිකෝ මරලා හරි ගන්න පුරුවන්න ගන්නවකෙන්තැන්ටාව මේ රට පිළිබඳ. අදහස්ස. තිඒවාගේ සම්පත්වලින් පිරීතිරීගේ පුරටක් කාලයා ගැෑමෙන් මේ අද තියෙන තත්ත්වයට ආවා කියන්නේ. ඒ බෝ අනතුරුවල්ට යුද කලකෝලාහලා ආක්‍රමණ මේ විශාල ගිනි තැබීම් වගේ විනාසකාරි දේවල් කාලිින් කාරල සිද්ධවෙලත මේ තත්වට තියෙන ද. එතකොටට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානනී දල්ල නේමි කියල සක්විති රජ කෙනෙක් හිටියයි කාලි. මේ අතීත කතාවක් කියන්නේ දල්ල නේමි කියල සක්වි රජකෙනෙක් ගැන. ඒ රජුඩු තමයි සකල ලෝකයේම ධර්මයෙන් පාලනය කළි මහා පෘතිවියම දරමයෙන් පාලනය කළා. පෘත්තුවයටම අධිපති වෙලා හිටිය. ඒ ඇතු ඒ රාජ තාන්තක පරිසර තුළ බිය සැක්ට නැතුව හිටිය බොහොම උජාරුවට.ඒ දර්මය තුළින් පාලනනිිකන නිසා සක්විති රජරුවන්ට සතුරුව දුර හට ගන්නනේ. අද කාලනක් යුද කලකෝලාල වලින් යම් ප්‍රශ්නයක් ්‍රසිදා නතිවසේ නිත් පත්ති කට්ටිය කොච්චර හොඳයි කොච්චර සමඟි වන්න කිවත්ේ ගැටලුව ප්‍රශ්නය හිතේ දීරණයහක කොන. ඒ කාලවල තිබුණ යම්යම් සතුර බලව ගොල. නොඒ අනතුරුවලට පත්වෙලා ඒ කාලය ඒ කාල නිර්මාණ කොහේ ගීලද කියලා හොයාගන්නට බැරිවේෙන්ඩම ඒ අනිත්‍යේ වෙලා විනාශසලකි. අනිච් විු යුගයක් බුදුරජාණන් වන්ස මතු කල්ල පෙන්වා. උනාසේ සක්විති රජ්ජුරුවන්ට සතුරුදුරු හටගන්න නැතුව. එ යම් මාක්‍රමණවලින් විනාස නොවීයේ රාජදාානිය. ඒ ආකාරයෙන් කල් මේ කාලයක් පවත්වවාගෙනයන්ට උපකාඩුවෙන මහා වස්තුවක් පිළිබඳ පෙන්නවා. ඒ තමයි. චක්‍රරත්නය ඊළගක තමයි හස්ිරත්නය ඊළගක තම අස්රත්නය ඊළගක තමයි මානි්‍ය රත්නය ළෙ තමයි ස්ත්‍රී රත්නය එතරේ මානික්්‍ය හත කොමණ කැනෙ චක්‍රරත්ය හස්ති රත්නය අසවරත්නය මානික්‍ය රත්ය ස්ත්‍රී රත්ය. එට ගුවපතිරත්නය සහ පු්‍රරත්නය මේ අතරින් ඉස්සල්ලාම පහළ වෙන්නේ චක්්‍රරත්නය සකති රජ වගේ ලාචනය වවා හරි. රජුර හිස සෝදානාල මේ රජුරුවර පොය දවසට කලින් සිල් සමාධන්වෙන්ට බලාපොරදුන උපාස පාසිකවවාගේ බොහෝම හොඳට පිසිදු වෙල ස්සෝදරන නාල පිරිසිදුවට ඉන්නවා. එහම ඉන්න වෙලාවක දහසක් අරතියෙන දහසක් නැබතියන කරකැවෙන දිවම මානික රත්නයක් පහළ වෙනවා. මේක ඉරදයෙන් පහළ වෙන දිව මේ මැනිකක් එතකොටට ඔබ දන්නව රජ්ජුරු වංවාතිීන් පැංකෙන්ඩි අරගෙන දකුණවාතින් මේ මැනිකට පැන්වාඩනු. පැන්වඩන කොට ඒ මැනික කරකැවෙනු. කර්ගන පටන්ගන්නවා. මෙම කරකෙවි කරකැවි යනකොට ඇත්තස් විය පාබල කියන සිවුරංග සේනාවම මේඒ පස්සින් යනෝ. ඒ විදියට මේ සක්විදි රජතුමා එනකොට. අර පෙරහැල එනකොට, අනිකෝත්‍ර සෙසු රාජධහනිවලින් රජවරු සක්විදි රජතුමාව පිළි අරගෙන කියනවා මහරජතුමනින් මේ අපි ඉන්න දේශයක්ත් ඔබ වහන්සේ පිළි අරගන්ට ගෙල කියිය. එතවට ඒ ප්‍රාන්තවලට යනකොටඒ රට රාජවට යනකොට සක්වි රජරු පිගන්න විදිහරි අපූර බලන් එදන දේෙනවා. ඒ සියලු රජවරු වෙනවා රජතුමාගේ ඉදිරියට මේ සක්වි රජතුමාක්. ඇවිල්ලා පණ්ඩුරුපාක්කුඩන් දීලකීවඩු මහාරජතුමනී, මේ දේශයක් ඔබ වහන්සේට අයිතියක ඔබව වහන්සේ මේකත් බාරගෙන් අපිට අවසිරුවාද කරන්න. මේ දේශයක් අපේ පැත්තට අයිති කියලා ඒ සක්විති රජජුරුවන්ට. එතුමාගේ අයිතිය සෙසු රාජ්‍ය දේශයවල රජවරු පවරල දෙනවා. එකැනෙමේ විශාල යුද්ධයක් කලකෝලාහලයක් නැතුව තම තමන්ගේ රාජ්‍ය පූජා කරන රක්වි රජුවට එකැනෙ සක්වි ජුුවන්ගේ තින තේජෝ බල පරාක්‍රමයයක්ත්ක සිද්ධ වෙන. ඒ පුුණ්ිය මහිම ඇත්ත එකක සිද්වෙන දෙයක් එරසිින් වවහන්සේ අපිට අවවාධන ශවාසනනා කරන්න අපේ මේ දැහැම ජීවිතේයට. එ මෙහෙම කළහාම දවස් ගණනාවක් යැනකොට සක්කෘති මහ රජ්ජෝ ලෝකයේ පුරාම ගිහිල්ල මුළ මහත් ලෝකයම තමන්ගේ අටතර ගත්තර පස්සේ. විමුලු ලෝකයේ මින මහ ජනතාව එකටේ කරාසි කල්ලා ඒ මහා ජනතාවට සක්කති රජජුරු පන්සිල් දෙනවා බ. මෙහ ජනතාව කිය අපිට අආවාද කරන්න කියල් රාජරජ මහම අතුරු කියනුවෙන් ඔක්කෝම මිනිසකු පංචසී ලෙබෙහිටනු. මේක තමයි ලෝකස් ඒකාරය සිද්ධ වන බොහොම වැදගත්ම සිද්ධිය. ලෝකේම සස්්‍රීක වුණා ඉතින් මේ දල්ලනේමික සක්වි ජයතුමා අවුරු දාස් ගානක් රජකම් කරලා තමන්ගේ පුරුෂයකුට කියනවා එම්බා රාජපුරුෂය මේ චක්්‍රරත්නය යම් මේ වෙලාවේ තියෙන තැනින් වෙනස් වනොත් ඉක්මනට කලාව දවස මට කියට. ඒ චක්‍රරත්නේ තියෙන්නේ නඟඩියට ඇතුල්ලෙන දොර තුළඟ. දැ මේක අනිපැඇත්ත දැන් අද කාලය හෙමහෙනම් අපිට බේනො දැන් රජ කෙනෙක් දැන් තමන්ගේ රටේ වුනත් දැන් අපි රටේ තිබුණ වර්ගවාදී කෝලාහලයක් රට දෙකට කඩලා ඒක ඇතුලි රාජ්‍ය දෙක්. ර්මාණය කිරි අදහස්ස එකක් මේ පැත්තිේ සිංහල රාජානනි පැත්තිද ඉලාම් රාජ්‍යකිෙම් එකන මේ පුංචි රටේ එම මේ පොඩි රටක අදකාලේ සාමාන්‍ය රජ කෙනෙකුට කොච්චර නම් ප්‍රශ්න ගැටලු තියෙනවා. ම යද කල කෝලහලවලින් තම හැමදේ. නමුත් මේ සක්විදි රජජරෝ කියන කියෙන ට සක්වි රජතුමා කියන උත්තමයා නිර්මාණය වෙන්නේ ගුණධර්ම පද්ධතියක් තුළ ස්භාවදහමේ අපූරුවත්තම ගුණධරම පද්ධතියක් සරූපමය නිර්මාණයක්යක් ගුණ දරම පද්ධතිය පෙන්නලා දන්ට තියෙන යම් කිසි තා වැදගත් නිර්මාණය කැනෙ අපි ැන් ලෝකෝත්තර පැත්ත කල්පනා කරන්න ගිහම ඊට අදාලව අවශ්‍යන ලෝකයටට අවශ්‍ය කන වටිනාම වස්තුූන් අතර ප්‍රධානයා බුදුරජාන් වහන්සේ ඒවාගේ සක්විත රජ ලෝකයන්නේ තේවාගේ ගුණදහම් පද්ධතිය තුළ නිර්මාණය වෙන චරිතයක් සම්පූර්ණ ගුණ කඳක් සක්විති රජ කෙනෙක්යන්. ඊනිසා ස්වභාාව දහම හැම දෙයම්ම එතුමාට යට. ඒ යටත්වීම යුද කල කෝලහල වලින් නෙමි. එක දරමානු කොල ස්වභාවමය වසයෙන්ම යට. ඒක නැර ඒ රාජ්‍යයන් පාලනි කරමින් හිට රජවරු සක්කවිති රජරු ඉදිරිට එනකොට තමන්ගේ රාජ්‍යයෙන් පූජා කරන්. තමන්ගේ රාජ්‍ය බන්ධදේ සීක තියලපු මේ පිරිනමනොයි රජරුව. ඔබතුමා තම අප පාලකයා භාරගන මේක අපිවත් පාලනය කරන්න. ඉතින් සක්විදි රජරට මේවාට ලෝභකමක් ආසාාවක් ඇතුව මේ යන ගම නන්නේයි ස්වභාව දහමේ ක්‍රමයට යනවා සක්විදි රජුරුම් කොද කරන්නේ. ඒ තමාන්ට යටත්වෙන රාජරාජ මහාමාතරු සහිට රාජදහනි ඒ වැසිියන්ට පොදුවේ. ආසිරවාද කරලා ඔවුන්න පාලනය කරන්න එ ගුණදහම් පද්ධතියක් ඉදිරි පත් කරන්න. අපිට අවාධානු ශාසනා කරන්න අපි පාලනය කරන්න ගිලකිවා. ඒ මිනිස්ස ඔක්කෝම පංච සීලේ පිහිවන. ඒම තමයි ලෝකයේ සස්රීකව නතොඩ දැන් සක්විදි රජ්ජුරෝ සියලු මහජනතා පංච සීලි පීටපුහම ප්‍රාණගාත කරන්න්ිපා අදත්තා දාන කරන්්ඩිපා කාමයවර්ද ඇස්සිරෙෙන්ඩිපා ඉරිප මුසාබස් බොරු ප්‍රකාශ කරන්නිපා මධදවි භාවිත කරන්නිපා දර සීල්පනාවෙන් කාලබීල සන්තෝසින් ජීවත්වෙන්ට් ඕකු තමයි සක්විත රජ්ජරුවන්ගේ කෙට්ටි අනුශාසනාව එදරේ පංචසීලය කියල කියනඔයි ධර්මතා පහ එදමි දල්ලනේමී කියන සක්විති රජතුමා අවුරුදු දාස්ගානක් රජකම් කරලතියෙනවා ඒ රජකම් කරේ ඔය පංචසීල පතිපදාව ලෝකෙට ඉදිරිපත් කර එච්චර එදාන්දර සීලු මහ ජනතාවේ පංචසීලි ආරක්ෂාකරගන සුවසේ ජීවිතගේ වාගනෙනවා හන් සේමනැත්තම් රයිතුමා අවු දස්ගානක් නජකම් කළා. එතකොට අර මහජනතාව දැන් රජුර අවරුදු දස්ගානක් රජකම් කරන්නේ සක්විති රජ්ජුරුවන්ගේ තියෙන බුණ මහන්තත්වයෙන් සාමාන්‍ය වයප්‍රමානවර හිට සාමාන්‍ය මනුෂ්‍යෝ කීදනෙක් ගු මනයට පත්වෙන්ට ඇද ජීවිතය අව සංකරල කාලීවරේල්. එතට පරම්පරා ගානක් යුග ගණනාවක් මේ සක්විධ රජුරුයටදේ ලෝකයේ පාලන වෙන ඒ පාලනි වෙන අට පංච සීල ප්‍රතිපදාව තු ලෙතනහා මුකුවත් වෙන බයානක දෙයක් නෑ. ඉරි මේ දාස්ගානක් මේ මහපොලේ රජකම් කරපු සක්වි රැතුමා තමන්ගේ පුරුෂ්‍යයකුට කියනවා එම්බා පුරුෂය මේ චක්‍රරත්නය මේ කියන තැනින් වෙනස් වුනුත් ඉක්මට මට කියන්ට ඒවගේ මනිකු තපුරු සිද්ධි තමයි චක්‍රාත්න ති ගඩ ොට ලංකිල්ල අපි කිවවා එතන ස්තිරම තියෙනවා තිි කාලයක් ගියයාාට පස්සේ එක කාලගකෙන වඩු දස්ගහන ගාර පස්සේ, මේ පරාජපුරුෂා දැක්ක චක්‍රාත්නය තිබිජි තැන නෑ ඒ වෙනස් වෙලා වෙනතැනකට ගිහින් කියලා. එඒක ගහිල රජුරුව අන්ඩ කියවා. දෙේවන්වාහස චක්‍රරත්නය දැන් තියන්නේ වෙනතන. කලින් තිබුුණු තැන නෑ.ඒ රජපුරුෂයි ප්‍රකාශය කලාම රජුරෝමොකද කළේ.ඒ රජුරුවන්ගේ දරු පුත්කුමාටවරු සරු දෙනාම කැදවලා. වැඩිමහල් කුමාරයට ගෙන කුමාරය චක්‍රරත්නය තිබිජි තැන දැනෑ වෙන තැන කයිතියෙන්නේ ඒ කැන තව ටික දවසකින් ඕක අතුරු දහන් වෙනවා. ඒ කියන්නේ කුමාරය දැන් මගේ ආයුස්්‍ය ඉවර වේගෙනයි මේයන්නේ. ඒනිසා දැන් මට මේ මනුස්සලෝකයේ සැපවින්ද ඇති. එනිසා දැන් මම දෙවියන් අතරට යනවා. දිවියලෝකය සැපවිඳින්ට. එනිසා මට දැන් මහන වෙන්ට අවශ්‍යයි. මේම කියල රයිජතුමා වැඩිමහල් කුමාරයට රජකම් බාරදීලා මේම කියල රයිතුම වැඩිමල් කුමාට රජකම් භාරදිල පැවිදි වුණා පැවිදිවෙලා දවස් හතයි ගිය. අර චක්‍රවර්ති මානිකය නොපෙනගේ අතුරු දගුණා. දැන්හෙමට ඔටුටු පනදලා ඉන්නේ පුතා කලින් ලොකු පුතා. පුතා ඉක්මට ගියායි රජය ඉක්ස්වීන් වහන්සේල්ළඟට කැලේ ඉන්වන්නේ දැඟියාව රජකමාර්තයට ලගිහිල්ලා. ගිංකිවෝ අනේදවයන් වහන්සන් උඹ වහන්සේන්දදිිති බිච්චේ චක්‍රවර්ති මානිිකය. අතු දහවා. ඒ මැනික දැන්නේෑ. එතකොට පැවිදිවෙලා ඉන්න මේ පරණ රාජය විශීන් වහන්සේ කියනවා පුතා ඔය දිවිය වූ සක්විති වූ මානික්්‍ය අතුරු දහංගුනා කියරන්න රන් දෙපාහ. ඕක නිසා හිත නරක්කර ගණටි පසෝක කරන්නෙපා ඕක පියාගෙන් පුතාට ලැබෙන දෑවැත් දන්නෙමේ. ඕක ලැබෙන්නේ ය මාර්ියස් සක්විති වත්කරමයක් තිනවා ඒ අනුගමනනි කරන්ටනයකින්. ගොඩාක් වෙලාවට ඔය රජංකරණය තාර්තගෙන් පස්සේ පුතාට හැමදේම ලැබෙන විදිහක් ගැන බලලින්න්නේ. සක්්‍ර රජු කෙලල්ික ොයා අන්ඩන්ඩට පව ඇන්ඩුවට වැඩන්නන්නේ ඕක තාත්තාගෙන් පුතාට හිත වනන්නේ දර බෝදලයක්ක් වලගන්නේෙමයි. ඕක තමන්ගේ ගුණ දරම් පද්ධතියත් එක්ක අයිතිවෙන්නේ කෙනෙකන මේකය. ඉඳ ඕක නැතිවුණයි කියෙලා හිත සෝක කරගන්න රක් කරගඩිපා පියාගෙන් පස්සේ පුතාට හම් වෙන දෙයන්න මේ ඔය. ඕක ලැබෙන්ට නම් ආය සක්විතිවතන ගමනි. ක්වර්ති කෙුට මනා ගුණ ධරමටික නුඹපුරුදු කරන්නටෝන්. ආඩිය සක්විතිවත් පුරුදු කරලා පොහය දවසක හිස සෝදල නාලා උට තටටුවට ගිහිල්ල සඳළු තලයට වෙලා උපෝසසිල් සමාදංවෙලා ඉන්ට. මමත් තේමයි කළේ. එතොට දස් අර ඇති නැබ ඇති කරගැවෙන චක්‍රවර්ති මානික්‍ය පහරවෙයි කියකිවා. ඒම සීලේක පිහිටලා ගුණවන්ද චත් චරිතයක් විදිහරන්නකොට, අර දස්ගනන් අර නැබ සහිත කරවන ලස්සන චක්‍රවර්තිමානිික්‍ය පහල වෙනවා එතුට මේ ඉදි ඒත් එක්ක මේ පලාාතු මානකුමත්වෙන් වහි මැති එතට මේ කුමාර යාහන අනේ ඒ නම්පියාන මේ චක්‍රවර්තිමායක ලබාගන්ට මම දන්නේ නෑනිේ වැඩ පිළිවෙල මොකක් දේශඳහකර සක්විතිවත් මොනවදී කලින්ීපු ඒ ඔක්කෝම කැටි කරලා මේ විත යුත්්ත දෙ ලැබෙන ඒට කියන එහිනම් පුතා නුබත් ධර්මයටම සලකන්ට දර්මයටම සත්කාර කරන්ට ධරමයටම ගෞරුව කරන්ට ධරමයටම පූජා කරන්ට ධරමයටම ගෞරුව කරන්නට දරමයටම පූජා කරන්ත. දැම දර්මද ගරු කරන්න ධර්මේයට පූජාකරන්ට කියලා කියන්න මේ ධර්මය කියලා බිත්්‍යය පොතක් වත් කක්ගාගෙන වැදවවැදිඳ කිෙන නෙමි ඒ කියලා දිලදින ආචාන දරම අකුරක්වත් කඩ නොවනදිට ඒ අදාල වැඩ කරන්ට ඕනම තැන අපි ගුණධර්ම පද්ධතියට එකතු වෙලා ඉන්නවා. ඒ ගුණධරම පද්ධති ඉපිට වැඩවල්ට අපි යන්න. කියන තැන ඉන්ටෝන්. ඒේ ධර්මයට පූජා කරවා ගැන්නේෙීම නැතු දැන්. වෙනව දැ අර බුද්ධ පූජාවල්තියනවාගේ හාරපාන මල්පාල්. ඒවා පූජාගකිරල්ලන අපි දැකල තියන සමහන්ට නොදන්න අය. හොඳ ත්‍රපිටකය ්‍රපිටගේ කොටාසසෙන් තියෙන එක ග්‍රන්ථයක් දන්න දාහම් ගන්තයක්. එක ලස්සට පිළිවෙලක් කළ මේ සුදු තියල ධනමාන පපුංජිපුංචි පූජාබහන් එහෙම පූජා කල තින ධර්මයට පූජාවත්. ධර්මයට ඒ වගේ දෙයක් කරට වශනයනි ධර්මය කැන පුද්ගලයක් නෙමයි දරමට කළේදු ලොකුම පූජාවහෙම නම්මන් කියන්න. ඒ ධර්මය කියලා තියෙන විදිහෙට. දරමේම දජය කරගට කොඩියක් හැඩි උත්සල තියෙන්න්නන දරමයකැන මගේ රායධනය තුළේ ස්සර වෙලාම තියන්න න දරම මෙහම දේකට අපි මෙහම ධර්මයක් සමාහදාන් වෙලාන්න. අප මේම ගුණ රම පද්ද දිගට හැම එකම එකව වෙලා පොරොන්දු අදදිලතින මේක ඉක්මවා යන්නනෑයකිල්. අධවස්යගේ ධර්මය හැම දිස්ේ මුලින්දදිියයානට වැරදි වැඩවට වැරදි යෝජනාවල්ටතයනකොටඒයිත් ක පාහරි. ධරමේ අධිපතිකරන්න තමන්ගේ අධිපතිකන් අරවාම වාහිතාකට මං එතන ඉගල එවනතුව. ධරමේ මූලික තිබ්බහම අපි ඒකට යටත් වෙල හැම තිස්සමින්නේ ඇවේකොට සාසුවරයකින්වා ගුඩුවරය කින්වා කියන. හැවා අපිට අදහස්සතිය නො හිතේ. ඊීලංඟට ඒ හැම තිස්සේ මේ ධර්මයටට ගෞර ඇතුූ ර්මේට නිස තැන දීගෙන කටයතු කරනකොට ඒ පුද්ගල කියැන රජෙනෙ නයි රජුරුවන්ට හතුරුනේ දැම්මගේ නවා තමන්ගේ ජනපදීන මිනිසන්ට ධර්මිකව රැවරන්නේ සලසන්ට. තමන්ගේ සේනාවට ධාර්මිකෝ සලකන්ට තමන්ගේ ජනපදීන මිනිසුන්ට ධර්මිකෝ රැකවන්නේ සලසන්ට ගැන්න ඒ මිනිසුන්ගේ වස්තුවදේපල ජීවිත පරිසං කරගන නිදහසේ මිසුන්ට සදුරින් ජීවත්ෙන්ට පුළුවන් දට කටයතු සලසන්නටුව. තමන්ගේ සේනාවට ධාර්මිකෝ සලකන්්ට තමන්ගේ රාජ සේවවිකෝගීලගින් රජලුවු ඇත සේවයකන්න අයිනි. තමන්ගේ එවගේ තමන්ගේ ශස්සය රජ පිරිස ධාර්මිකෝ සලකන්් බ්‍රහ්මණ ගෝපතිවරු ධර්මික සලකන්්ඩඒ වගේම ඇත ජනපාදලන්න අට ධාර්මික සලක්ඩෝ නෝක තම අප කෙරෙෙීම නැති වැඩි. තවමේ ලඟපාතින හිතවත් අඩි රක් හැමදේම සලක ැව කරනවා. ඈතට ඒ ඒවා බෙදිල යන්නේ නෑ ගම් දනවල්ට. මහන බ්‍රහ්මණවරුන්ට ධාර්මිකව සලකන්ට සතා සිවපාවට ධාර්මිකව සලකන්ට. එතකොට අනිත් අය ඔය දේපලලොකෝට හිමි පරම්පරාවිතියනයි රටට හොද කීතිනාමයක් ගෙන පුළුවන්යි ඉදිරේ ගුණ දරම පැත්තිෙන් වගේීම වස්තුූ පැත්තිේ ඒයාල ආරක්ෂාකරන්. මුද ශාල ධනයක් තියන පරණ අයට ගතුරු වැඩිී හතුරුව එනවා කරදර කරන්නට එහම ඒසා ආන්්ඩුවයිෙන් හෙම නැත්තගේ රජීන් ඒ අඇය පරිස්සං කරන්න රටේ ඉන්න පරණ වටින සම්පත් ඒක භාගයකට ආරක්ෂාව සුදුසු විදිහටේ මුදල්වල ප්‍රමාණය සකස් කර පෙන්න්න ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට ධහරමිකෝ සලකන්ටු නි කැන්නේ ගමේ වැඩ ඉන්නවා නම් පැවිදිතුමල්ලා වෙහෙර විහාර චෛත්‍ය බෝධිය යංග ඇතුළ විහාමී විශේසිෙන් පිරිවන් වගේ වගේ හාමු මහා ගොඩක් නෑ හැමතිස්සම පිරිවෙන්ැන අධ්‍යාපන කටයුතු ඒවාගේ දේවල් වලට මේවා වෙනකොට ඒ අවශ්‍ය කරන අනුග්‍රහය ලබාද විශේසින් ඒ වැඩිහිටි අය ඒවා කරගෙන යන ආයතන ඒවාට අවශ්‍ය කරන ශක්තිය වුවමනා කරන රාජ ජනුග්‍රහ ලබා දුන්න හම ඉදිරි පරපුර හදාගන්ඩ. ඒවා ගොඩා කුපකාරනවා ඉදිරකට බලපෑම් කරන්න බෑ ආදිවසින්. දැන් එහෙම කියන දැ අදකාරය පාසලක වුණක් වෙනම කක්හරිී ආයතනයක් පටන්ග දේකෙත් මේ හැම කක්නාගේ බලපෑම් නිසා හොඳ අය හැලිලා සෞත්තු කණ්ඩායමත් තම එකතු වෙලායි දනු දැනුමක් අවබෝධය නැතියයි. අර ඉදිරි පෙලේ ඉන්න අගේ කැමැත්ත මත සිද්ුවච යම් යම් දේවත් වැරදි වැඩ සතාසිඋපාවට අත් ධාර්මික සලකන්. සතාසිවපාවට ධාර්මික සලකන වගේ අපේ රාජ්‍යවල බෞද්ධ කියාගන ලොකුවටම කිව්වට කොච්චර සත්ව ගාතන සිද්ධ වෙනවාද. මත දැන්තම මේ ආසියමද කොහෙද ලොකුම වදකා ගාරය හදලා තිෙන්.ඒ විවේජන තියනවා තයහෙම ඒව තියනට නමු ඒ කාලි පින්වන්ද රජරු ලෝක පානිකරපුකා හමතිිපුනම ලකයක් පාලිලා ඇ මේ ගුණදාම් පද්ධදේ තුළ හිටියයි. ඒළඟට තමන්ගේ විජිතය තුළ කිසිම අධරම වැඩක් සිද්ධවෙන්ට බෑ එහම නොවම පිණිස පුංචිපුූංචි ප්‍රශ්නයක් පැනනැගි එනකොටම ඒ සඳහා දහාර්මිකව ඉවසිලිවන්තව අදරම් වැඩ නොවම පිස අවශ්‍යකරන කටයුතු සූදාන කරගණඩනකමින්. ඒවගේ විජිත ඉන්ඩ පුළුවනි සල්ලිෙන් නැති දන නැති අයයි ඒ යමක්. ර්මාන්තයක් පටන් ගන්ඩ ජවිතයේ නිදහස ගවාගනන්තය ලබාගන්ට අදායමක් ඒකටවශ්‍යගන සහෝග ලබාදීමක් වසින් ය කියන දැන් අර ධනය දුන්නා එක්ක කාලිකට ඕව තියෙනවන්ය සල්ලි ලැබෙනවා වෙනත් උදව්පකාරල වෙනවා ඒම අතරින් පතර පොඩිපොඩි අදහස් සිතයති යන කරනක හොඳට රඩ පුළුවන්ගේ කටයතු. ඒගේ මොබේ විජිත දරම අවබෝධ කිරීමට වීරිය කරනසිව්පස්සයින් උපස්ථාන ලබන සදුසවාය වෙන්ද. ඉවසීම පුරදුකන ගුණ ධර්ම දියුණුරන සම බ්‍රහ්ණනවටු. එඒ වගේම සිත දමනයක්තන සිට සංසින්ද වන පිරිනිවීමට මහන්සි ගන්න ස්‍රමණ බ්‍රහ්මණකට. ඉන්න උන්හන්සේලාර සොයාගෙන ිහිල්ලා අහන්ඩ කියනවා.කින් බන්තේ කුසලං ස්වාමිණි කුසල් කියනවනවාද. කින් බන්තේ අකුසලං ස්වාමි අකුසල් කියන්නේ? මොනවද ස්වාමිණ අකුසල් කියන කින් සාවජ්ජන් වැඩදිසාගතයි කියලා කියන්නේ මොනවාද. කින් අනවජ්ජන් වැරදි නෑ කියලා කියන්නේ මොනවාද. මොකද සේවනය කළ යුත්තේ මොකද සේවනය නොකළ යුත්තේ. මොකද අපි කළ යුත්තේ මොකද නොකළ යුත්ත කියලා. හෙම අහල තම අපි හැමේකම්ම කරන්ටෝන කියලා අරභික්ෂූ කියනවා. ඉඩ පස මේ රජතුමා මේක අහගෙන ගිහිල්ලා දැන් මෙතන දැන් අවවාද කළේ කවද? ච්‍රවාර්දි රජ කෙනෙක් වෙලා හිටපු තාත් තමහන වෙලා ඉඳගෙන. තමන්ගේ අලුතෙන් සක්වි රජ කෙනෙක් වට බලාගෙන ඉන්න පුතාට කියන. සක්ව රජ කෙනෙක් වෙන්නේ වඩ වශි සුදු සුකන්ටික. මොනවාදේ සුසුකම්ම ධර්මයට ගරු සම්මාන දැක්වීම තමන්ගේ රටවැසියාට ධාර්මිකෝ සැලකීම තමන්ගේ රටවැසියට ධාර්මිකෝ සැලකීම බලසේනාවට ධාර්මිකෝ සැලකීම ශස්්‍රය වන්සික ඉන්ට ධාර්මිකෝ සැලකීම බ්‍රාහ්මණ ගෘපතිවරුන්ට ධාර්මිකෝ සැලකීම ඈත නියංගම් ජනපද වාසින්ට ධාර්මිකෝ සැලකීම ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේට ධාර්මිකෝ සැලකීම සතාසිවපාවන්ට ධාර්මිකෝ සැලකීම කියන මෙන්න මේ කාරණාඩි. ඒ වගේම විශ අධහරමයටයි රාජ්‍යතුදු ලිඩ නොදීම විශේසිෙන් අද කාලේ තියන සමාජතින ලොකුම ගැටලෝකට මේකකි තියෙන උත්තරයක්. සල්ලි නැති අයට රාජ්‍ය බහණ්ඩාගාරින් ඒ අවශ්‍යදී මුදල් ඒ ජීවන මාර්ග දියුණු කරගට ජීියනෝපායි මාර්ග දියුණු කරගට රජයෙන් සල්ලසන්ටෝනක ධනේ ලබාදටන නිසි කාලිට දැන් අදඒක නොලැබීම නිසා තමයි ඈත ගංවල මිනිසු බෙල්ලි වැලදාගන්නවා කියනවා වසබනවා කියනවා දඩුත්තකකට ජීවිතය නැති කරගන්නවා කියනවා. සමාඩමි මාධ්‍යය මේ පුද්ගලිකව කරගන යන මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල මේ වේ සමාජ මාධික ඒවාගේ ඉහට ඇවිල්ලා තාත්තා දරු දෙන්න තුන් දෙනත් එක ජීවිත නැතිර ඇ ජීත්වෙන කම යන්නේ. නමුත් රටේ බැලූහාම පාරි බැලුහම ලෝකයේ තියන අතිශය මිල අධික යානවාහන යිට පස්සේ අනිකුත් වස්තුූන් ඒ හැම දෙ අම්මත් මේ රට මහපාරි තැන්තැන්වල පේන්ඩත් තියෙන. ගැෙන සල්ලි නැත්තුවෙම සල්ලි තියෙනවා ධනය තියනවා නමුත් ඒ නිසිආකාරයෙන් බෙදි ල ගිහිල්ලනෑ අවශ්‍ය තැන්වලට. තියෙන කෙන අලග හැම එලාෑම ඕන තරන් තියෙනවා. නැති මනුස්්‍යයාට අ එදාට ජීවිතයේ පරිසංකරගණටවත් ජීවිතයේ බේරගනයන්ටවත් තරමට යමක් නෑ. ඒ අර රජවරුන්ගේ දුරුවලකං. ඒ රජවරුත්ඒ රටේ ආදායම එමිනත් තම් බදවාදාය මනිකුත්. දේශීසා විදේශී වසය ලැබෙන ආදායන් කළමනාකනය කළ රටේ මාජනතාවට ඒවා නිසිාකාරෙන් බෙදා හදා නොදීම. තම තමන්ගේ හිතවතුන්න තම තමන්ගේ ළඟපාතායට විතරක් ඒ ප්‍රෝජනය ගන්ට පුළුවංවිදියට කටයුතු නීතිරිීති හැම දෙයම සම්පාදනයක සදනතු ඉන්න. ඔය චන්දයක් වගේ හෙමද ඇත්තිෙනකුට කාලෙන් කාලිට ලස්සන කතාටිකක් කරගන ඇවිල්ලා කියලා. ඔන්න මිනිසුන්ට අලුතන් ආය හිතේ අදහසක් ඇතිකන වා දැන්නම් හරි දැන් අර පරණවන්න ඇතු හොඳට ජීවිතයගෙවන්නඩ පුුවන් කියලා ඒ බලය ලබාගන ඒ අර ප්‍රජාතන්ත්‍රක සමාජවාදී කියන එක ඇතුලෙ තියෙන බලය ලබාගත්ට පස්සේ මාජනතාවගේ කැමැත්තෙන් අපි පත්වනේ කියන ලේබල් එක ගහගත් අට පස්සෙ ලෝකෙට පේන්ට එතකොට නීතියනකූලයි. ඊත පස්ස තමන්ගේ අර පරණ නරක විදදිිය දමයි යන්නේ. ඒක අවුරුදු දා සියගාහනත්වය සෙවෙච්ච රටවල් මේේවා. ඉති ඒ නිසා මේ බලන්ඩ මෙතන දැම් මේ සක්විදි රජ කෙනෙක් මේ යෝජනා කරන්නේ සක්විදි රජුඩු අරවිදිට ලෝකයේ පාලනය එක යුද්ධ කලකෝලාලම කොුවත් නැතු සස්රීකල රටක් ලෝකයක් තනයම පාලනය කළේ එවැනි අවංක ගුණධරම පද්ධතිය තුළ එතුමල්ලා කටයුතු කරපු නිසා. ද ඒ දිහට කටයතු කලා නම් අදටත් මේ ලෝකේ අදටත් මේ රටවල් මේ විදිහට විනාශ වෙලා ගිහිල්ලා අන්තිමටම ජීවිතයේ බේරගණ්ඩ කියලා ආරෝගි සාාලාවකට ඇතුළත්වෙන රෝගීකුට අවශ්‍ය බෙහෙත් පෙත් නැතිවෙන තැනට රටක් විනාශ වෙලා ඇන තැන්ටෙන්නේන හෙමනානම්. අදේ වෙලාති ඒ පැත්වට වැටලදි නීකයි. එතකොට මේ මේ ධර්මය අපි දැන් බණ සූත්‍ර දේශනාවක්, මේ බණ ටිකක්කිලෝ හි කියාගෙනයනවට වඩා මේ දේශනාව ඇතුලේ තියෙන කාරණා ඒ විදිහට එලියට ගන්නක හොඳයි අපි. මොකද ඒක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය අකාලික භාවේ. දැම් මේ මේ කියන දේවල් චක්කවර්්‍ය සයනනාද සූත්‍රය අවු ුද්ද්‍යදහ පන්සීකට විතට කලින් බුදුරජාන් වහන්සේ වදාලෙකේ, මේ අද අද ඒ සිද්ධ වෙන දේවල්න තියෙෙන බැලවා. ඒ නිසා පින්වත්න. මේ සමහට අපි කතාගන වචන ඉදවසේ පෙන්නෙන උදාහරණවල රසවත් භහාවේ කලාත්මක බහල්වල් නැති වෙයි ඒම වඩ පුලුවන්. නමුත් ඒ ධර්මේ පැහැදිලි කරල ගණඩ ගාට පස්සේ. බුදුරජාණන් වහන්සගේ අර්ථය උහසේ බලාපපුොරොත්තු විච්චර්තය අපි එලීත දාාන්ටෝන ඒ දාන්ඩ ගිහාම ගැටලු ප්‍රශ්නේ ඒ අමාරුකං අහගනින්ට බෑ වගේ වහෙමත් එන්න පුළුවන්. නමුත් පොදුවීම. ධරමය කාලයට ගලපලා ගන්නවා කියලා කියන්න ඒකට.ඉදාකාලේ රජවරු ලෝකයේ රටපාලනය කරන්න කොට ඒ ප්‍රශ්නවට මෝනදීලා හොඳට රටලෝකයේ පාලනය කරගන මාජනතාවට කරදර නොවී සැපවත් ජීවිතයක් ගත කළේ යම්මාකාරයක ගුණධර්ම පද්ධතියක ඉඳගෙනද යම්මාකාරයක නීතිරීරි පද්ධතියක ඉඳගෙනද. ඒ අදටත් ගැලපෙනවා ඒ විදිහටම්. එනිසා ඒ කාරණයක් ඔය මිලමුදල් බෙදා ඇබෙදී යෑම රටේ.වගේම දර්මය හැසින් සමන බ්‍රා්මණයන් වන්සේලා කරා ගිහිල්ල ගුසල්ලක් කුල් හොඳ නරක හරි වැරදි ඒ දේවල් තොෝර බේරගණඩවන කියලා. අද ගොඩාක් වෙලාවට ඒ අය උපදෙස් ලබා ගණට යන්නේ තේ තමන්ට ගැලපෙන්නම මෝඩයක්ළඟට. ඔයි කාලයක් තිබුණන් අපි රට එහිම සමාර් රජවරුන්ට තිබුණන හරි අමුතු මේ පුරුද්දක් තමන් කරන ඕන මෝන තකතීරු වැඩක් හරිසර් කියලා කියන තැනට තමන්ගේ වටපිට පිරිස පත් කර ගත්තා ඒක වැරද්ද පැනලදිීල මේක ඕකනමේසර් හරි මේකයි හරි මේක කරන්න කියලා කියන්නට තරම් පුළුවන් මිනිහෙකුට ඉන්ට දුන්නෙ නෑ ලඟපාතක. ඒ මිනිියගේ කොන්ද කඩලා දැම්ම විශක්කා තමන්ගේ කොන්ද හදාගන්ට මහන්සිගත්තේ නෑ සහර පාලකෝ. ඒ ඒක අදටත් ගැලපෙනවා මේ බුද්ධ දේශනවෙ තියන දේව. ඊඟට පින්වත්න්නේ ඔය ශ්‍රමණ බ්‍රාක්්මනවරු කරාගිහිල්ලා හොඳ නහරකහන්ඩ කියලා කිව්වට එහෙම කවදාක් අහන් නෑ ඒ හොඳ නර කහලා ඒවා ක්‍රියාත්ම කරන්න නෙමේ ඒ ශ්‍රමණ ්‍රාකුණු කරයන්නේ අර ඒ වෙලාවෙත් තර මිනිස්සුල්ළඟ තියන පැදීමෙන් පොඩ්ඩක්හරිතිනන ඒ කල්ලගන ඒකින් අර තමණ්ඩුව මොනාකර මොනුහරි බලය සම්බන්ධ යමක් දිනාගන්න. නමුත් මෙතන දරම කිය නිිට විෙනස් පැත්. මේ විදි මේ ආරය සක්විතිවත්. මේවා එදායි තමන්ගේ අලුත්තෙන් රජකමට මූුණ දෙන්ට බලාපොරජන පුතාට කියලා දුන්නා. ඒෙස මේ රයිතුමා මේ හගැෙන ගිහිල්ල මේ කෝම පුරුදු කරට පටන්ගත්. ධර්මයට ගරු කලා ධාර්මිකව සැලකවා අධරමයටට දුන්න නෑ. සල්ලි නැතියට සල්ලි දුන්නා ධනේ නැති අයට ධනය දුන්න කොමරු නැතියට කුමරුුවතු පිටි දුන්නා හටකබා නැචති්‍යයට ඒවා දුන්නා. එතට මනිස්සු දනවත් වුා ිනිසු මිලමුදල් හරිහම් කරන්න පටන්ගත්තා. මිනිස්සු හොඳනාරක ගැන දැන් යමක්කමක් කාලා ඇඳලා සයේ පැත්ත ගැ පැස්මය ඇතුව ඉද නොනන් එතරෙ හට මිනිස්සු දේවල් කල්පනකනො දැන් අද කාලේ සිල්ගාන්ට බණහන්ට විදිියන්නඇතුවයි ඉන්න මිනිස්සු ඇයි කෑමටිකවත් හරියට නැති කොට කොහොමද සිල් ඇරගෙන බනාහාගෙන නිවන් දකින කියලා ඔය කතාවට කියන මිනිස්සු. ඒ නිසා මේ වෙලා බණභාවනා පින් දහම් නෙමේ අපි කොහොමද තුන්වේලෙන් දෙවේලක්වත් බඩටමුණු හරිදාගන්න කියල අපි කල්පනා කරන්නේ හාම් දුන්න කියලව කියන. මේ විදිහයට රජයකින් ඒ බෙදර දුන්නාම්. මම අපි අද මේ වර්තමානය කියන දහම්කාරනා බුදුරජාණන් වහන්ේ කාලේ බැහැදිලි කියලා තිනය කයිම. මිනිස්සු ඊට පස්සේ තමන් සුවසේ යම කරිහම්ම කරගන ඒ ප්‍රශ්න නිාකරණය කරගත් හම. හොඳ නරකමොනවද. අපි මීට වඩා ත ටිකක් වැදගත්තෙමු නේද. අපි සිල්ගුණ දහම ටිකක් රකිමු අපි වෙහෙරක් විහාරයක් හදමු. ඊට පස්ය අපි මීට වඩාතවටිකක් ලස්සනට කවිගාතාටිකක් පුඩුදු කරමු. මහජනතාවට කවයෙන් කතා කරන්නට මහජනතාවට මීට වඩාික් සිෂ්ට භාසාාව කතා කරන්න හික මේ මේ සමාජ හම පැත්තහම දියුණ වෙන්නේ අර මූලික අවශ්‍යතාටික ස්ට වුණාට පස්සේ ඒ පැත්ත ගැන කරදරයන් නඇත්තං මනුස්යාගේ මන සනිි පැත්තට හැරිලා පලාල් වෙලා යිස්ත්‍රරහට යනෙ. දැන් අපිට දැන් මේ කාල වෙලා තියන්නේෙ. ඒ ගුණධරම මෙලොව පරලව අපාය අයිද දිවි ලෝකය අයිද. හිරේ වැටේද මිනිීමම අරන්ඩ ගින් හොටකං කරන්න කියිලා කියලා ඒ අහිතන්ඩ බෑ කෝමාරිි බඩට මනු හරිදාගන්නිපේ. ඒ නිසා චෛත්‍යයක් බිඳල හරි. ක් අඩියකින් හොයා ගන්න පුලුවන් මිනිස්වේක කරන්න ලෑස්ටි අනේ මේකින් අපාය අයිද මේකෙන් නම සෞත්තුවවෙයිද හිරේයිද කියනවත් හිතන්න දැ ඔයි ඕනොතරම් හොකම් කරනවා වංචා දූසන කරනවා අද මේ මහපාරි මහදවාලි ඔය මිනිස්සු මේ උපතින් හොරු වෙලා හිට මිනිසුත් නෙමෙයි. අර කියන මූලික ගැටලුව නිසා ඒකට ප්‍රතිඵල ඒකට පිළිතුරු හොයන්ට සමහට බෙල්ල ගහර යන ව කියලා දන්නවා ජීවිතය ගෙනවත් හිතන්නතු යන. ඒගේ මනුසය හොම දෙතන යටට අනේ ම මනුස ජීවිත මීට වඩා සාර්ථ කරගණන්නඩඕන මගින් රට සමාජයට වැඩක්වෙන් ටඕන මගේ අම්මතාත්ට සතු ෙන්න්න පුළුවන් මගේින් දනගේ චරක් හිතන්න බෑ මේ බඩකිින් න්නත්තේ. එච්චර කක් හිතන්න බෑ හරියට මේ බෙත් බෙලෙඩකට බේි ගන්න කියක්වන්න නැතිවඉන්නකොට. ඒනිසා ඔය රට රාජ්‍යවල් පාලනය කරන්න දංඟලන ඩොකු මැතියමතුර ජාධිපතුර ඒයා හින් ඕනි. දේ වා පරිත් කිව්ව කියල බෝධි පූජාතිබ් කියල පන්සල්ගානය විද්ද කියලා එහෙම රටක් සස්වීක වෙන්නෙත් නෑ දියුණු වෙන්නෙත් නෑ මේ ධහරමික වෙන්නෙත් නෑ උදේ හවස පිරිද්දාලා තිබ්බට. මිනිස්සුන්ටඒ ධාර්මික පැත්තට ගිහිල්ලාර දවසන් දවස ඇඩ්වාන්ස් වෙන්ට කියන්නේ දියුණුවෙන්ට මනුස්යාට මනසව වනක් දියුණුවට නම් හිතුම් පැම් දියුණ වෙන්නහට මූලික අවශ්‍යතාවල ගැටළුවක් නැති වෙන්ඩෝ.ඉන් තුන් එල කන්නවන්න ද මිනිහ කොහොමද සිල්ලකි. කහොමද නභාවන කරන්න කොමද මෙලවත් පරොවක් ගැන පිම්පව් ගැනහිතලා කල්පනා කර. එමිනිිය බලනවා අනමී. මගේ දරුවන්ට මට කණඩ බොන්ටවත් නෑ එනම් හොරතුම ප්‍රාණගාථය ඊට පස්සේ අනිකුත් බොඩු වංචා කිරිලි නොකර කොහොමද. ඒමනුස ඒටික කරගෙන නොට පාතමික මට්ට මෙම තමයි. අපේරට රදවෙ දැක් පිරටල්ල ීලකි නොමේ ෝස්ට ේලියාවේ ගහිල්ලා මේ බලන්ට වේ මුදලාරිලා නැති කඩවල්. අයිතිකාරය නෑ පෙට්ටිවල බඩු තියනවා මිලගහලතින් අපි සල්ලිදා රන් යනවා මේ අප රටේ එකවද මේක හැදෙන්නේ අප ට හම එකක් කදන්න ලේසිවෙන්නේ නෑ හේතුව මේ බඩකින්නේ ඉන්නකොට කණ්ඩ දෙයන් නැතුව ඉන්නකොට ඒ මනුස්්‍යයායටට බල බල නො වැඩිර පට්ටි දෙග තු කරේතියකෙන දුව නොයන් ඒ නිසා මේක තියෙන්නේ රාජ්‍ය පාලනී අතේ සීයට අසුවක් අනුවක් මේ බරතීරුම්. ද යාලම රටේ සම්පත් හැම දෙයම කළමනා කරනය කරලා බෙදා හදා දෙන විදිහේ අවසාන ප්‍රතිඵාලය තමයි මේතිය.ඉ කුම්ඹුරු නැති අයටට කුමරු දැන් අපේ ඒගන ටොයිලට් නැතියායට නෙමේ ටොහිලට දෙන්නේ මේ කොළඹ ඉන්න ටොයිල්ලට් ඔොක්කොම තියන යනවාහන තියෙන පාසල් වලට ගිහිල්ල මැතියමතුරු අගමැතිවරු ජනාධිපතුරු හනවා මොනවදඇලදින අඩු පාඩුකක් තේලමයින් අපට මුොුත් අඩු පාඩුව නෑස ර අපිහදන්. අඩුපාඩු තිනර ඇත් දුස්කර ගංවල ඉන ළමයින්ට ස්කෝල වහල නෑ පුටුව නෑ මේසේනෑ භිත්්‍ය හතරක් නෑ කළුලෑල්ලක් නෑ. එතුට යාලගින් අහන්ඩි පැවයාරට වනුවත්ති අඩුපාර අඩුපාඩු දාස්ගානක් කිය කියන. නමුත් එහෙම කියන්න මේ ලමයි. ඒ වගේ කුඹූරු හරකබාන වුවමනා අයට දෙන්ටඕන. එහෙම වෙනකොට මිනිසු ධනවත් වනෙන. මිනිසු හොඳ නරක් ගැන කතා කරනු. එයටට හොඳ දියුණු කල්ලා නරකයින් කල්ල මිනිසු ලස්සනට ජීවත්වෙන් අපි වැදගත්තුවිදිෙරින්න්නොනිි කියලා ඉන්නවා. ොන්නො විදිර මේ සක්විදි රජරුවු තමන්ගේ අලු රජකම බාරගත්ත පුතා උබදෙස්ථනවා. ැමයාහිතෝ මදැන් ආරි සක්විදිවත් පුරදු කරලා තියෙන්නේ. ඊට පස්සේමයා පෝයේදවසක වතුරනාලා පිරිසිදු වෙලා සුදු පිරිවට ඇඳගෙන උඩ තටවෙන් නැගල සඳලු තල ඉඳගන උපෝසද සමාධංවෙලා ඉන්නකොට. ඔන්න අරකිවදිරේ චක්‍රවර්දි මානිිකය පහල වුණා එදර පුතාටත් අරවිදියටම සක්විධ මානික්කය පහල වුණා දැම් පුතාත් මොකද කර නැර වගේම වං අතින් පැන්කෙන්ඩි අරගෙන දකුණවතින් පැන්වැඩවා මානික්කයට බවත් චක්‍ර රත්නය කර කැවේ වයිතින් අරස උපුරු දේදයට ඉරදිෙන් කැඩකි කැරකි චක්්‍ර රත්නය ඉරිදි බලෙන් පිනට ලැබිච්චමීව සම්පත ඇත්තා අශ්‍රිය පාබලකින සිවරංග සේනාවම පෙළගස්සාග ඉදිරියට යන ගන යන තැන මෙහමද යම මෙයටඇත් ති මේ දිී ස්සරහට අපිට මේ කතා කරන්න පුළුවන් අදා අපිට මූලිකව මේ දේශනාව ආරම්භක ධර්ම දේශනාව හැටියට අද අපි සැහැෙන දුරක් කතා කලා මේ දේශනාව තව සතියක්කෝ දෙකක් අපිට සාකච්ඡා කරලා සම්පූර්ණ අවසංකරන්න පුළුවන්කම තියන. තට ප්‍රසිද්ධ දේශනාවක් කවුරුත් දන්න දේශනාවක් බුදුරජාණන් වහන්සේ එදා අවුරුදු දස්ගානකට කලින් අද කාලෙ ලෝකය දැකපු විදිහ මේකෙන් ඉතා මොද තේරුම් ගණඩ පුළන් එකක් බුදුරජාන් වහන්ේ ගැන පහැදිී මතිකර ගන්ටත් උන්වහන්සේගේ නුවන උන්වහන්සගේ තරම කොයි වගේද කනික හරි දැන ගන්ටත් අපේ වර්තමාන ජීවිතය අනාගත ජීවිතය සකස් කර ගන්න කොහොමද කියෙ ගැන හිතන්ටත් අප සසර ජීවිතයේම යහ පැවැත්ම හදාගන්න විදියට පිණිස යම් කිසි ධරම ෝපදේශයක් ලබා ගන්ටත් මේ දේශනාව ගොඩක් වැදගත්වෙනවා. යඔබ හැම දෙනාට මේ උතුම් දරමාවබෝධය, දරම් මාර්ගය විවරවීම ඉතාමත් ඉක්මණින් සහ පහසුවෙන් සිද්ධ වේවා කියන අධිෂ්ඨානය ඇතුව අද දවසත් මේ දේශ අවසංකරන්නේ. පංකමට දායකත්වය දරාගෙන ලෝකයේ පුරාම ධර්ම ප්‍රචාරයට සහයග දුන්න කල්්‍යාන මිත්‍රියන්ට පින් අනමෝදංක ලාසුරවාද කරන්ටයි බලාපොරොත් වෙන්නේ. අද මේ උදාාරතර මහා පින්ංකම සඳහ පින් බර දහම් දායකත්වය දරාගෙන කටිද කරනු ලැබි වේ, කෑගල්ල ඊ විසිහතර පාසල්මාවත්ත කුරුන්දුහින්න පදිංචේ විජිත්ත ජයසිංහ ස්වාමිපුරුෂයාා දරුවන් දෙදෙන, ලේලිය සහෝදර සහෝදරියන් මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඒ පින්වත් පිරිස. ඒ පිනතුම් බලාපොරොත් වෙනවා කෑගල්ල ඊ විසිහතර පාසල්මාවත්ත කුරුදුහින්න පදිංචිව සිට, ීට වසරකට පෙරමිය පරලවගිය NB දීශනා හේරත් ස්වාමි දියනියට ධයාබරමෑණියන්ට පරලු වසෙන් පිම්පෙත් අනුමෝදං කරන්ට. එවගේම මිරිහැල්ලවත්ත පුස්සැල්ල පදිංචිව සිට මීට වසර හතකට පෙරමී පරලවගිය වෛද්‍යාචාරයෙන් BR. හේරත්බියතුමන්ට පරලු වසම් පින් අනුමෝදන් කරන්නටත් ඒවගේ සුජීවත්වවෙන්නගේ පෙරේරා මෑනියන්ට නිදුක් නිරෝගී බව දීර්ගාර්ස් ප්‍රාර්ථනා කරන්ටත් දේශකයන් වහන්සේයටිට අපටත්. ලක්වාසි ලෝකවාසි සිරු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ගාර්සු ප්‍රාර්ථනා කරන්ටත් මේ වෙලාවෙ කල්පනා කළතින. එහම නං. කෑගල්ල ඒ විසිාතර පාසල්මාවත්ත කුරුදු ඉන්න පදිංචි, විජෙතත් ජයිසිංහ මහත්මා ප්‍රධාන වී දඩමුණු බුරන් ලේලිය සහෝදර සහෝදරියන්. වුල සිරු දෙනායකතු වෙලා මේ සිද්ධකරන්ට එදනු ධාර්තර මහා පිංකමින් උපදවාගත්තා නිසංස. දෙවන්ට ලැබේවා දෙවියෝ සතුටින් අනුමෝදංව දිවේසුරු දියුණු කරජන ප්‍රාර්ථනාකන බෝධියකින් උතුම් අමාමහන් නිවැනිින් සැනසීම උදාකර ගනිත්වා. එවගේම තමන්ග නමින් මේ පරලවයන් ටෙදන ආදරනි ස්වාමි දියනිය සෙහෙ බර්මෑණියන් NBR දේශනාහරත් මහත්මිය ප්‍රධානව නම් සඳහන් කල නමින් මියගේ මෞද දෙමව් පින් යාාතීන්ට පරලො වසයම මේ පින් ලැබීවා. එයාගේ සංසාඩික බවගාමී ජීවිතය සුකී සූපත් භාවයට පත්කර ගනිත්වා සංසාර දුකින් අත මිදී උතුම් මමා මාහනිවනින් සැනසීම උදාකර ගනිත්වා සුජීවත් පින්දගන මේ මහා පින්ංකමට දායකත්වය දරන විජිත ජයිසිංහ මහත්මා ප්‍රධානව සුජීවත් පින්දගෙන පින්කමට සහයෝග දක්වන සෑම සිරු දෙනටම. රටලෝකේ පුරාමිගන දරමස්ශ්‍රවනික රුපින් අත්ඔොබ සිරුදිනාටත්. තුනරුවන්ගේ ආසිුරුවාදිෙන් රැස්කරගත්ත මේ පින්ංකමි ආනිසංස බලින්ක් මෙලවජීවිතයේ කායික මානසික සුවේ සැලසේවා දීර්ගායි සුදාවේවා ධරමාවබෝධයම සැලසේවා. පරලවත් සුවපත්වේවා සස්සර දුකින් අතමිදී උතුම් මමා මහා නිවනිින් සැනසීම පිණිස්ස මේ මහා පිංකම පාරමිතාවක්ම වීවා. ආකා සට්టචබුම්මට්టා දීවානාගා මෛද්දිකා ఉඥන්තගනුමෝදිත්වා චිරඩක්කන්තුළෝක සාසනං, චිරඩක්කන්තු දම්මදේශනං චන්ඩක්කන්තුතුවం සදා.